ඉතින් මේ සේ වුණේ ඇත්තටම මා නොකියූ කතාවක්. මම කිසි දිනක හීනකින්වත් හිදපු නැති කතාවක්. මාසා අශයෙන් කියෙන පුද්ගරා විසින් කරපු කතාව කොරෙන් හොරකං කරලා. ඒ වීඩියෝ හොරෙන් හොර තමුන්ට අයිති නැති වීඩියුවක් හොරෙන් හොරකං කරලා ඒ තමුන්ට රුචිවිදියට සංස්කරණය කරලා තමුන්ගේ දේශපාලන උමනාවිතයට සංස්කරණය කරලා ඒක ටයිටල් යක් ඇදෙව්වා ඉරාජ් වීරරත්න කියර ඒ කලාකරුවා කියලා කියන්න දුකයි. මොකද කලාකරුවන්ට වැඩියම්ම ගැහුව ඔහු අහිංසක වික්‍රත්නායකට පවා ඒ එතුමාගේ ප්‍රේමය ගැන ඕනම කෙනෙක්ට පුළුවන් තමුන්ට කැමති යුවතියක් එක්ක වෙන විවාහවෙන්න ඒ එතුමට ගහලා ඒ වගේ දේවල් කරපු නිර්ලජ්ජීත වීඩියෝ කරපු පුද්ගලෙක් තමයි මට මේ දේ කළේ. ඔහුට විරුද්ධවම මිරිහානේ පොලිසිය නඩුවක් දාලා තිනවා කෝටි 50ක් ඉල්ලලා. ඔහු සංස්කරණය කළා විතරක් නෙමෙයි විකෘති කළා විතරක් නෙමෙයි ඔහුගේ දේශපාලන උමනා ටයිටල් ගෙදුවා ගරුතර මහා සංඝරත්නයේ ළමා අපචාර කරයි කියලා. මම කිසිම අවස්ථාවක ඒ වගේ ප්‍රකාශයක් කරලා නැහැ. ඒ වාහනයක් නෙමෙයි මගේ මට හම්බුණු වාහනේ පර්මිට් එකට හම්බුණු වාහනේ මම ඒක විකුණලා පර්මිට් පදනම කියලා පදනමක් කරලා තිනවා. ඒකෙන් තමයි ඒඩ්ස් හැදුණු දරුවන්ට එතකොට මැද පෙරදිග අතරමං වෙලා එන මිනි පෙට්ටි ටිකට් ගෙවල් හදලා PLA ආරිවතිට ගෙවල් හදලා දෙන්නේ. එතකොට ගෙන්වා ගැනීම ඇතුළු විවිධ දේවල් මහජන දිනේ බලලා ඇති හැමෝටම සල්ලි බෙදනවා. එන කාවත් නිකන් හිස්සතින් යවන්නේ නැහැ.